අම්ම ප්‍රේමාට ෆ්‍රයිඩ් රයිස් හදා චිකන් හදා අලු තෙල් දමා සලාදයක් හදන්නට කිව්වේ නැන්දලා එන නිසා බව සපෝ දනි. අම්මා එහෙමයි. හිතේ තියෙන දයක් හිතේ තියාගෙන එන කෙනෙකුට සලකයි. කොහොමද මේ තාත්තගේ පැත්තේ කට්ටියේ? ඒ අයට අම්මා තමගේ අයටත් වඩා හොඳින් සලකයි. එහෙම කරන්නේ තාත්තගේ හිතේ රිදවන්නට බැරි නිසායි. පෞ ජීවිතයක් ගෙන යද්දී ඒ කොතරම් සීරුවෙන් ගෙන ආයුත සපෝ තේරුම් ගත්තේ අම්මාගෙනි. සමහර කාරණාවලදී අම්මා යගේ අකමැත්ත කියන්නේ අවුරුද්දකට පමණ පසුයි. එතෙකේ තාත්තාගේ කැමැත්ත පිළිගෙන ඉඳි. තව මොන හරි දෙකක් බල්ලා හදන්න මේ ප්‍රේමා. මේ තුන මදිනි. ප්‍රේමා කල්පනා කළාය. ලොකු මහත්තයා ගෙනාපු තෝරමාළු පිටි වගේක් තියෙනවා. ඒක දාලා ඩෙවල් එකක්වත් හදන්නද? ප්‍රේමටත් මහන්සි. අම්මයව මහන්සි කරවන්නට කැමති නැත. අනේ, ඒක මොකද්ද ලොකු නෝනා? ඒක මොකද්ද තමා? දැන් ඉතින් ඔයා හෝටලේ දානවා වගේ තුන් වේලම උයන්න ඕන. සපු කිවි තරහෙනි. සුදාතත් ප්‍රේමත් මොහොන්ට මොන බලාගෙන සිනාසුනේ ආදරේනි. අපි කැමති අයම නැහැනේ ලෝකෙ මැනික. අකමැති අයත් ඉන්නවා. හෙට උදේට ප්‍රේමා පොල් සම්බෝලයි බතුයි හදන්න. වෙන මොනවත් එපා. එහෙම කන්නේ ඔයා. එයාලට ඕන සොසේජස් බදලා බීත්තර ඔම්ලට් දාලා ඒ වගේ කෑම. ප්‍රේමා එහෙනම් ওই ටික හදන්න. අම්මා ගියපු සබෝ ප්‍රේමා ළඟටම පැමිණ ඇගේ උරතලට බරවුවාය. ඇයි වස්තුවේ? නෑ මුකුත් නෑ. බොන්න මොනාරි හදලා දෙන්නද? උනේ මයිලෝ එක. ඔයා පව්. මං හදා ගන්න. අනේ ඒක මොකද්ද? අද හිතට බරය. ඒ දිල්ලාහරලා එන නිසාද? නැත්තම් වෙන දෙයක්ද? සබෝ කුස්සි උළුවසට බරවි ඈත මන්දාලෝකෙන් වැසුණු පතනේට වහින අපූර්ව බලා උන්නාය. මහා ලොකෝට ටවමට ගියා. දැන් වැස්සට අවුලා කුකුලා වගේ කොහෙට හරි වෙලා ඇති. හොඳ වැඩි. සබූ තනියම සිනාසෙමින් සිටුවාය. "හේ බේබි, තනියම හිනා වෙන්නේ. හිනාවන දේ අපටත් කියන්නකෝ." "මං හිනා වුණා. ඒ නිකම් ප්‍රේමා." සබූ කිවි කලබලෙණි. "පව්, හොඳටම වැස්ස. කොල්ලව දැන් වැස්සට අවුලා ඇති." ප්‍රේමා කියද්දී සබූ ගැස්සුණාය. "දැන් මොහොත කර කලින් තමා සිද්දේ ඇයට සිතුනේ කෙසේද? මේකිට ඉවතිනවා." සපෝ සිටුවාය. රස්සිය අදට හිටයනේ. එක තැනකට වෙලා ඉන්න බෑ. පුරුද්ද. රස්සිය අදු ගහන්න ඕන. සපෝ කීවාය. කොල්ලාගේ එකට එච්චර කැමති නෑ. ප්‍රේමා සිටුවාය. අනේ එහෙම හිතන්න බෑ බේබි. කොල්ලා ගෙනාපු ඇඳුම් මේ සීතලට හරි නෑ. මට පෙන්නවා. සපෝත් දෙකක් ගෙවිලා ගිහින්. මේ තෙත පොළොවේ එක දාගෙන යන්න බෑ. සපෝ කතා කළේ නැත. පව්, ඒ මල්ලිගේ අතේ සල්ලිත් නෑ. අම්මා දාපු චේන් එකක් තියෙනවලු. මගෙන් ඇහුවා ටවුමේ උකස් කඩයක් තියේදි කියලා. ඒක තියලා කීයක් හරි ගන්න. මේ වගේ ඒවා තමාට නොකියනවා නම් හොඳයි සපෝට් සිතුනේ. රෝන්දි ගහන රස්සියාදු යන කොල්ලෙක් නම් බේබි මේ සීතල පාළු පතනට එන්නේ නැහැ. යනවා කොළඹ. ප්‍රේමා කියන්නේ ඇත්ත බව සපෝ දනි. ඒත් ඇගේ කතාව අනුමත කරන්නට සපෝ කැමති නැත. ප්‍රේමා සපෝට හැදුව මයිලෝ එක දෝති මෑට දුන්නයි. අද ප්‍රේමා උයල ඉවරෙද්දී 10 වත් වෙයි. ඔයා පව්. ප්‍රේමා සිනාසුණාය. ඇයට මේ වචන ටික ඇතියේ? ගානක් නෑ බේබි. මට මේව පුරුදුයි. හැබැයි එයාලා එද්දි උයන් එච්චර ආසාවක් නෑ. ආසාවෙන් උයනවා නම් ಜಾති 10ක් උනත් හදනවා. කට්ලට් බෙදලා ඉස්සෝ තෙල් දාලා වම්බටු උයලා සිංහල අචාරු හදලා. එහෙම උයන්නේ කවදද? හොඳ මහත්තෙක් වහ ගන්නවා කිව්වනේ. මං කිව්වේ මැරි කරන්න. මටද? නැතුවනේ මට. ඉතින් බඳින්න කලින් එතකොට එයා එනවනේ හවසට බලන්න. එයිද? එයි එයි. රෝසමල දකින්න තු ඉන්නත් බෑ. ඇයි? එහෙම තමා කොල්ලන්ටත්. මේ බේබි කැසිල්ල කියන්නේ ඒකටද? කෙල්ල ඇසුවේ අහිංසකෝය. පසු දෙදිනාටම සිනාය. ඒකට තමා. ඉතින් එයා එන දවස්වලට මං රහට වෙලා දෙන්නම්. දෙන්නත් එක්ක ඒ කාලේට කාමරේට වෙලා කතා කර කර ඉන්නවනේ. ආනේ කාමරේටත් එයිද? ඉන්නේ නැහැ. අනිත් එක්කෙන ඇදගෙන යයි. මම සබෝ ඇසුවේ පුතුමේනි. ඔය ආදරේ වපුවට ආවම එහෙම ඉවසීමක් නෑ බේබි. සබෝ යමක් අසන්නට ගොස් පසුව තොල්පට තද කරගෙන ඒ ගිලගත්තාය. ඉතින් රැට යාට කන්න දෙන්න එපැයි. නැත්තම් මාවකයි. කොහොමත් බේබිව කනවා තමා. කියලි දෙන්නම් බඩවල් අල්ලාගෙන සිනාසුනෝය. ඒ කාලේට මම විශේෂ මොනාරි හදන්නම්. කඩ්ලට් ටිකක් පැටිස් ටිකක් වටලපමක් වගේ. හා බේබි කියන්නේ ඒවා හැදුවේ බේබි කියලා. එතකොටනේ හොඳ. සපෝ ප්‍රේමාදස මොහොතක් බලා උන්නාය. නෑ ප්‍රේමා,
බොරුවට නෙමේ හොඳගෙනින් නම් මං උයලා දෙනවා අනේ මං දන්නවා හොඳගෙනේ ලැබෙනවා නම් දුකින්න එක ප්‍රශ්නයක් නෙමේ ප්‍රේමා සපෝකී උණු මයිලෝ එක මුවේ තබාගෙන සැන්දෑවකට උණු මයිලෝ එකත් පුදුමතරම් රහය එමේ සීතල නිසාය සාගර ස්වීටර් දෙකකුත් කමිස්සෙකුත් සපත්තිකකුත් ගත්තේ ඒ ටිකටම රුපියල් 2000 ගියේ රුපියල් 1000කට සපත්තු දෙකක් තෝරාගත්තේ අමාරුයිනේ සියල්ල 1000 2000 ගණන්නේ සාගර ඉතිරියෝ මුදලින් පුංචි හීටරයකුත් කෝපියකුත් සීනි කෝපි ටිකකුත් ගත්තේ රෑකට කෝපි ටිකක් හදාගෙන බොන්නට ඔහු දල්රෝරියේ දෙමළ අයියා කියූ වෙලාවටම ෂෙඩ් එක ගාවට ගියේ එතකොටත් අද වැස්සේ මේ නුවරඑළිය වැස්ස කොයි වෙලේද කියා නැත එළියට බහිනවා නම් කුඩයක්වත් අරගෙන ආයේ දලුරෝරියේ කියූ වෙලාවටම ආවේ සාගර උට සිගරට් පැකට් එකක් ගත්තේ එද්දි ඔහු දුම්බමින් ආනිසාය කළ උදවට හැම දෙයක්වත් කළ යුතුය සින්නදොරේ ඔක්කොම බඩු ගත්තද ගත්තා අයියා ආයෙට මං සිගරට් පැකට් එකක් ගත්තා ආ බොහොම ස්තුතියි ඔය ගත්තේ පුළු සිනාවක් පාය ඒ ගත් එක කොතරම් හොඳයි සාගරට සිතුනි දලු කොහෙටද අයියා ගිනිච්චේ ලිඳුල ෆැක්ටරියට සින්නදොරේ මේක තමයි ජීවිතේ දවසම වංගු කරකවනවා මිනිසු ජීවත් වෙන්නට කොතරම් දුකක් විඳිනවද මේ සීතලේ පුරා දවසක් වංගු කරකෝමි මේ දඬු එල්ෆ් එක පැදවීම පහසු නැත දුප්පත් මිනිස්සු හවසට වඩේ එකක් අරකු කාලක් දාගන්නේ ඇගේ පතේ අමාරුවටම විය යුතුය බණ්ඩ ෆාම් එකේ වැඩගෙන පුහුණුවක් ලදවොත් පහසුය මේ දිනවල කරන්නට වැඩක්ද නැත ෆාම් එකේ හරියට වැඩක් කිරීම නැත එහෙමම ගියා නම් අර හොඳ කිරි දෙන්නු ටිකත් අපරාධයයි සාගරට සිතුනි හවස 4ට මම දලුරෝරි අරගෙන යනවා සින්නදොරේ ටවුමට යනවා නම් පාරේ ඉන්නේ හොඳයි අයියා හැමදාම යනවද ඕ ඉරිදා යන්නේ සාගර ෆාම් හවුස් එකට යන පාර ළඟින් බැසගත්තේ තාමත් පොදේ ඇත ඒත් ඒ ගාණක් නැත ඔහු දෙපා එක්මන් කර ෆාම් හවුස් එක දෙසට දීවියේ මේ වැස්සට තෙමී ලෙඩක් හැතුනොත් ආසයන් කරන්නට ගස් රස්සාව කරගන්නටද නොහැක බය ඒකය එද්දි තද නිල් පැහැගත් කාර්යයක් ෆාම් හවුස් එක ඉදිරිපිට නවතා තිබුණි සාගරගේ ගමන හිමම අඩාල විය අර එනවයි කිව කට්ටිය ඇවිත් ඇති සාගර සිටියේ ඔහු ෆාම් හවුස් එක පැත්තට නොගොස් ගල්පොකුණ අසලින් පහළට බැස්සේ සාගර කිලිමාවේ ඔහුගේ කාමරයට ඒත් ඔහුගේ හිත තිබ්බේ ෆාම් හවුස් එකේ ඔහුට දුක ඇයට දවල් කතා කළ දීලාර කියන කෙනා බලාගන්නට බැරි වීම ගැන එයාව බලාගත්ත කියලා මට ඇති වැඩේ මොකද්ද පසෝ සිටියේ සාගර ටික වෙලා කාමරට වී උන්නේ පසෝ ෆාම් හවුස් එක පැත්තට ගියේ ආයඳුම්වත් මාරු නොකරේ සාලෙන් සෑහෙන කාලගෝට්ටියක් ඇසෙයි මිතොත් දවසක් නිහිඩව තිබූ ෆාම් හවුස් එක අද ඩුබායි ගොසා ගෙදරක් ඇණියේ ඒතරම් සද්දේ එන කටහඬවල අතරින් ඇගේ කටහඬ ඇද්දේ සාගර පරිස්සමින් ඊට සවන් දුන්නේ නැත ඇගේ හඬ නම් එන්නේ නැත ප්‍රේම උන්නේ තනියම කුස්සියේ උයමනේ අද ඇයට බරටම වැඩේ ගෙදරට අමුතන්ට වුණා විය යුතුය ආ මල්ලි ගිහිල්ලා තාවද ඔව්වක්කේ දල්ලෝරියක් හම්ුණා යද්දි ඒක හොඳයි මං හිතුවා තෙමින් නැති කියලා ඇයි කපා සෝදාගත් මස් එකට ගම්මිරිස් කුඩුත් ලුණු කුඩුත් දමා අත ගෑවායි චේන් එක තිබ්බද ඔහු දුකින් කීවේ ලෝභයි නේද රත්තරන් වලට නම් ලෝභ නෑ අක්කි අම්මා දාපු එකනේ අනේ මල්ලි මංගව තිබ්බේ නෑ තිබ්බනම් දෙනවා අනේ මං දන්නවා අක්කේ මං ගත්තේ 3000යි පස්සේ බේර ගන්නවා පස්සේ නෙමේ ලබන මාසෙන් බේර ගන්න ඒක ලස්සන මාලේ දාගෙන ඉන්න අද අක්කට වැඩ ගොඩනේ ඒකනේ දැක්කද ප්‍රේමසේ කොල්ලාගේ මොන දෙසම් බලায় නෑ ඔය ඇහෙන්නේ නැද්ද සද්දේ ඒක තමයි අර මහත්තයත් ඇවිල්ලාද මොන මහත්තයද අපේ බේබිගේ බේබිගේ මාත්‍යෙ කෙතන නෑ මල්ලි ඒ වුණාට බේබිගේ මාත්‍යෙක කතා කළේ හරි ආදරෙන් කෙල්ල එහෙම කළාද එහෙනම් කොහෙත්ම වෙන්නට නැහැක මොනවාද කිව්වේ නෑ එහෙම මුකුත් නෑ කොල්ලා එහෙම කෙල්ලව පාවා දෙන්නේද නැත කොල්ලා ඉන්නව දැකලා මේකේ දිල්ලාර මාත්‍යෙක නැලවෙන්නේ නැති ෂුවර් එකටම හොඳ වඩ ප්‍රේමසිරිය සිනාසෙමිනි මටත් වැඩක් දෙන්න අක්කේ මං කරලා දෙන්නම් එපා මල්ලි දෙන්නකෝ මේ කැරට් තියෙන්නේ මොකටද ෆ්‍රයිඩ් රයිස් එකට එදා වගේ මං කපන්නද කමක් නැද්ද මේ පිට මිනිස්සුත් ඇවිල්ලා ඉන්න වෙලේ කවුරු කියත් මොකද අක්කේ
සාගර පිහියත් එළවලු කපන් ලෑල්ලත්ගෙන කැරට් කපන්නට ගත්තේ. ෆ්‍රයිඩ් රයිස් එකට කැරට් ගෙඩි 7-8ක් කැපිය යුතුය. ප්‍රේමා කට්ටියට කිරිකෝපි හදන්නට ගත්තාය. සපෝ කුස්සිටාවේ කේක් එකක් ගිනේ. ඔහු ඉන්නව දැක ඇය බිම් බලා ගත්තාය. ඔහු සිතූ තරම් තෙමී නැත. එරත් ගිය ඉක්මනින්ම ඇවිත් ඇත. ප්‍රේමා මේ කේක් එකත් කපල ගමුද? හා බේබි. සාගර මල්ලි අතේ පිහිය. ඔව් එසේ කීනෝ සමගම් පිය සෝදා පිසදා ගෙන ආවේ. මං කේක් එක කපන්නද බේබි? සබෝ කතා කළේ නැත. ප්‍රේමා තොල්පට තද කරගත්තාය. සාගර ලස්සන්ට කේක් එකක් කැපුවේ. ඒ පුදුම කේක් කැපීමගේ. අක්කේ මට තසිමත් දුන්නා නම් මං තියෙනවා. ප්‍රේමා පිරිසුත් තසිමත් දුන්නාය. සබෝ අත් බැඳගෙන අහක බලාගෙන උන්නාය. ඔව් එක කේක් කෑල්ලක්වත් නොකඩෙනා ලෙස කේක් කැබල් ටික ලස්සන්ට තසින් මත තැබුවේ. පසු ඒ කිරිකෝපි පන්දේසිය මත තැබුවේ. ප්‍රේමා බේබි පීරිසියක් ගන්න. සපෝ කීවාය. ප්‍රේමා පොඩි පීරිසියක් ගත්තාය. සපෝ කේක් තසිමී තිබූ කේක් කැබිලි දෙකක් ගෙන යමතින් තැබුවාය. ඇය බන්දේසිය ගෙනගේ ඒ කේක් කැබිලි දෙක තැබුව පීරිසිය මේසේ මත තබාය. ඇය ගිපසු ප්‍රේමා බැලුවේ සාගර දෙසේ. එයා එහෙමයි. ඔය කේක් කැලි දෙක තියලා ගියා අපි දෙන්නට. සාගර දේ දන්නේ. ඔහු නීඩෝ යලිත් කැරට් කපන්නට ගත්තේ. ආ මල්ලි කේක් කැල්ලක් කාලා කිරිකෝපි එක බීලා ඉන්න. ප්‍රේමා කොල්ලාට කිරිකෝපි එකත් එක්කම කේක් කැල්ලක් දුන්නාය. සපෝ ගිය පයින්ම යලි කුස්සියට ආවාය. උණු වතුර වීදුරුවක් දෙන්න ප්‍රේමා. කාටද? මාමට. සෙමලු. කෙල්ලේ කිව් ආකාරයට ප්‍රේමාට සිනා ගියේ. ප්‍රේමා උණු වතුර කේතලෙන් වීදුරුවකට පරිස්සමින් උණු වතුර භාගයක් දමා ඊට ඇල් වතුරක් දැම්මාය. බබා ඒ අඩහෙද්දි සපෝටත් ප්‍රේමාටත් කලින් හිස ඔසවා බැලුවේ සාගරය. ඩෙනින් කලිසමට උඩින් ටී ෂර්ට් එකක් ඇඳ ඊටත් උඩින් කෝට් එකක් වැනි තරමක කොට ජැකට් එකක් දමා තරුණේ කෑම කාමරය හරහා එමින් උන්නේ. බබා ඔව් ආවේ එහෙම කියාගෙන මේ දිල්ලාර වියුතේ සාගර නිසගවුම් සිටියේ. සපෝ ප්‍රේමා දෙස බලා ඇයට රැව්වාය. මල වදයක්. ඇයි ප්‍රේමාට රහසින් කීවාය. ආ බබා මෙහෙනේ. ඇයි? ඔහු කුස්සියට ආවේ සාගර දෙසද බලාය. සාගර බිම් බලාගෙනම කැරට් කැපුවේ. විදේශීය විලුම් වර්ගයක සැර සුවඳක් කුස්සිය පුරා පැතිරියගෙන ගියේ. බබා දැන් මම ටවුමට යන්ද ඇවි තෝෂ් එකක් දාලා රිලැක්ස් වෙන්නත් ඕන. මං ඉන්නම්. දිල්ලාරයියා මල්ලි එක්ක යන්න. සපෝගේ මූණටම කීවාය. බබා යන්. ඉක්මනට එනවා හොඳේ. ඔහු කුස්සියගේ සාගර දෙස තවතරක් බලාය. යන්න බේබි. හොඳ නෑනේ. ප්‍රේමා රහසින්මින් කීවාය. සාගර හිස එසවිවත් නැත. සපෝ දෝ දෙස වරක් බැලුවාය. මොකද දන්නේ උඩ වගේ මූණ ඔබාගෙන මේන්නේ. ඇහ සිතුවාය. හොඳට හිටි මේ මහරය යත් එක ගියොත් පිසුද ප්‍රේමා? දැන් තරහ වෙයි. මට ප්‍රශ්නයක් නෑ. මම මේ ලෝකේ කාත් එක්කවත් යාළු නෑනේ. ඇයි එනම් කීවේ තරමක් හඬිනි. සාගරටත් ඇහෙන්නේ එකයි. චූටි දූ තාත්තා. ඇයි කෑගසා කතා කළාය. මලවදයක් මේක. දැන් එයාකයි යන්න කියලා. සාගරටත් බය ඒක. ඇය අද්දි දැස් දෙ පිසදා ගන්නවා සාගර දුටුවේ. බේබි අඬ අඬ ගියේ. ඔහු දුකින්මින් කීවේ. ටික වෙලාවක් යනතේ දෙදෙනාම කතා කළේ නැත. ප්‍රේමා උණු වතුර එකගෙන සාලයට ගොස් ආවාය. කෙල්ල පිනර නැත. දිල්ලහරද නැත. ගිහින් අපේ මහත්තයා කියන්නේ නැති යන්න කියලා. ප්‍රේමා කුස්සියට පැමිණ දුකින්මින් කීවාය. සාගර කතා නොකරම සෝදා තිබූ ලීක්ස් දනු හීනියට කපන්නට ගත්තේ. ප්‍රේමා ටික වෙලාවක් උදෙස බලා උන්නාය. මහත්තයටත් පිස්සු ප්‍රේමා. මේ මහරය අර දිල්ලාර එක කෙල්ල වැරියනේ ටවුමට. සපෝගේ අම්මා පැමිණ කිවි දුකෙනි. අනික කිනාව ෂුවර් නෑනේ නේද ලොකුනෝනා? ඇයි වෙනේවා බලමින් සාගර දෙසද බැලුවාය. ඔහා ටවුමට ගිහින් ආවද පුතේ? ඔව් ලොකුනෝනා. ඇයට හීල්ලිනේ. ඒ ඇයිද ඈම දන්නේ නැත.